गंग रंग किधर। වේදකම් කරන්න බැරි නම් නොකර ඉන්න ඕනේ. ඇයි අප්පා මෙහෙම මිනිසුරක් තියාදු කරන්නේ? වේදකම් කරන්න නැත්තම් බෝඩ් ලෑල්ලක් ගහන්න ඕනේ. අද දින වේදකම් කරනු නොලැබේ කියලා. මොන අපරාධයක්ද? මෙන්න මෙහෙන් මතු වෙනවා. ආ! මම මේ බැලුවා කවුද කිය? මම මේ ගියා නංගියේ මගේ මේ හාමිනේගේ නංගිගේ මහත්තයා බෝගම්බරින් වැලිකඩට මාරු කොයි. මේ ඒ මිනිස්සයා මුණ ගැහෙන්න ගියේ හාමිනේ නංගිලාගේ ගෙදර නැවතුන මං ආවා. දුගාන්ටේ පාවේ දායියේ. ඔය වෙසා පොයට නිදස් කොල්ල දායි. නංගියේ ඒ මිනිස්සයා ජේලර් මහත්තේ. ආතිලව්වේ. ආයි ආයි තින් කරෝල කවල කරෝ කවල කිව්වා මමත් කරෝ කවල ඇහුවා මට ඇහුනේ ඒ විදියට. මේ හරි හරි. මොකද දැන් ප්‍රශ්නේ? වේදායියා වෙච්ච දේ දන්නේ මම නම් ටිකයි. ඔක්කොම දැක බලා ගන්න තිබුණා වේදායියා ගෙදර හිටියනම්. අපේ අප්පා මේ වෙනකොට මොනවා වෙලාද දන්නේ නෑ. වේදායියාට කියන්නේ අගිදනිව දැන් ඉතින් මෙතන මුදුන වෙලා තියෙන්නේ. මම දැකපු දේ ඒකෙ දැක්කා වාගේ ඕන් ගම පුරෝම කියලාද? හරි 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 හරි. නංගියේ ඔච්චර හිතේ අමාරු නම් මෙතන තැග් ගැහි ගැහි ඉන්න නැතුව අපි ගිහිල්ලා වෙච්ච සංගතිය බලාගෙනෙමු. මෙහෙම අමාරුවක් නොතිබුණා නම් මං වේදායිය හම්බ වෙන්නේ නෙමෙයි. දැන් මොකද්ද නංගියේ තියෙන අමාරුව? වේදායියට කියන්නේ වේදායියා ඔළුව කැක්කුමයි. ඒ කැක්කුමට මං ඇස්පියාන ඉන්නකොට ඌන් ගෙනවා මල් පෝච්චියක් ඔළුවට. අම්මපා බලන්ට වේදායියේ අලියා පැගුව හා සමානයි කැක්කුම දෙයෝ. පැනංගි මොකද මේ කොරගත්තු වින්නේ ඇයි අම්මපා? දෙයාඳුරුවනේ මතක් වෙනකොටත් මඩ පපුව පිච්චිලා යනවා. බලමු බලමු නංගිගේ ඔළුව බලන්න. අපාමගේ විමුත්තෝ අනේ දෙයෝ කුරා කූඹියකටවත් වරදක් නොකරපු මනුස්සයා. දැන් කාටද මේ වින්නැය වෙලා තියෙන්නේ නංගියේ? හේතු හාමියා මරලා දාලා. හේතු හාමි මරලා දාලා? නංගියේ උඹ හොම්බ ඉදින් මං ගොහිල බල්ලෙන්න ඈ. අතේ ආඳුරුවනේ ඔළුවට අත තියලා බැලුවා. එච්චරයි. වෙද හැද කමකුත් නෑ ආඳුවනු.
අවුරුදු 60ක් විතර වයසයි සුදුයි කළුයි කොණ්ඩ තරමක් දුරට වවලා අවසාන වරට දකින්නකොට සුදු මේස් බැනීමක් සහ සරමක් ඇඳ සිටියා. පන්ති යනවා. පන්ති යනකොට චීත ගවුමක් ඇඳලා ගියේ. අන්තිමට දකින්නට චීත ගවුම තමයි ඇඳලා හිටියේ. ඒකගේ කොල්ලා යාගේ විස්තර මට කියන්නේ. දිගට ඔච්චර දිගට විස්තර කියනවා කෙටින් අවශ්‍ය දේ කියනවා. නෑ නෑ පැමිල්ලක් කරනකොට ඔක්කොම සවිස්තරව කියන්න කියලා කිව්වා. කවුද කිව්වේ? අපි අගිදා. අගිදා? කවුද අගිදා? අගිදා? මේයි විස්තර. විස්තර මම අර අතුලට කියලා පැමිල්ලක් දානවා අතුලට කියලා යනවා. අනේ අනේ මට නම් බෑ. මම යන්නේ පොලිසියට. පොලිසියට යන්නේ? එහෙම කියලා බෑ මනුස්සය. මේ දැන් ඔබතුමා කියන්නකෝ. ඔබතුමත් පොලිසියෙන් නේද? ඔව්. ඉතින් මං කිව්වයි කියලා ඔබතුමා ගිහිල්ලා ලියන්න කෝක. එහෙම බෑ. මේ පැමිණිල්ලක් වුණා ලොකු පැමිණිලි පොතේ මේක සටහන් කරන්න ඕන අකුරක් නැහැ. ඒක තමයි උසාවියකට ඉදිරිපත් කරන්නේ ඈ. යන යන. කියලා නේද මහත්තයා. මහත්තයා දැන් කුළුපග වුණානේ. මම අරයට බයයිනේ මහත්තයාට බය නැහනේ. යාගේ කුළුපග නෙමෙයි. ඒ මේ පැමිණිල්ලක් තියෙනවා මේක ලියන්න යන. අනේ අයපෝ බෑ. අනේ මඩ බඩ බඩ බඩ. මේ ඒ ඒ ඒ. අනේ මඩ බෑ. අයනම්. ඈ. අයනම්. චුටිනෝනේ චුටිනෝනේ ඇයි ජානස් මාමේ කො අපි අප්පෝ ඉන්නවද අප්පෝච්චි කොළඹ ගියානේ මොකෝ හදිසියක් වද්ද එහෙමයි එහෙමයි හේතුහාමි හේතුහාමි ඕ හේතුහාමියෝ මරලා දාලා මොනවා හේතුහාමි මාමා අර සර්ලගේ තාත්තා සර්ල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ එක වෙන්න බෑ සර්ල හැම ළමෙක් නෙමෙයි කෙල්ල කොළඹ හාදෙක් එක්ක සම්බන්ධකමක් තිබිලා අද ඒ කොල්ල ඇවිල්ලා තියෙනවා තාත්තගෙන් කැමැත්ත ගන්න ඉතින් එතනදී වචන හුමාරුවක් ගිහිලා තමයි කෙල්ල ඒ වැඩේ කරලා තියෙන්නේ ඒක නම් හිතා ගන්නවත් බැරි කතාවක් දැන් කො සර්ල එහෙම දෙයක් කළා ගමේ ඉදීද චූටිනෝනේ මෙලාකට දෙන්න ගමෙන් පිට වෙලා ඇති ගමේ මිනිස්සු කැටි පොළු අරගෙනලු දෙන්නව හොයන්නේ. හැබැයි ඉතින් අහු වුණොත් කෙල්ලට කොල්ලත් නැ තාත්තත් නැ. අපුචි හරිම නස්පැත්තියක් නෙවලා තියෙන්නේ. මේ වෙලාවෙ අම්මත් නැ අපුචිත් ගෙදර නැ. අනේ මට මොනා කරන්නද කියලා හිතා ගන්නවත් බෑ මාමේ. චූටිනෝනේ කොරන දෙයක් ඉක්මනට කරන්න චූටිනෝනේ. ඒක හරි. තව ටිකකින් අම්මයි ඊට පස්සේ මම මේ විස්තරය කියලා කරන්න පුළුවන් දේ කරන්න බලන්න. හොඳයි හොඳයි. එහෙමනම් මං ගොහින් එන්න චූටිනෝනේ. හොඳයි ජානස් මාමේ. අමාරුද නේද? ආ. මොන වරු දෙන්නේ කා ඔය පරිසරේ අම්බෝ එයා ගහගෙන ඉන්නවා. අපේ හැට වැලි ගහලා තමයි ඔක්කොම පයින්නේ. මොකද ඔයගේ නම කිව්වේ? වෙඩි සිඤ්ඤෝ. වෙඩි සිඤ්ඤෝ. පොලිසියට ගැලපෙන නම? මට ඒ වෙලාවේ පොඩ්ඩක් කේන්ති ගියා. මිනිස්සු වුණාම කේන්ති යනවනේ මහත්තයෝ. හෝ. නැත්නම් අපි හාමිනෙත් එක්ක පොඩි පොඩි ආරවුල් ලෝගියා. ඊවයි උහි කීපේ ඔක්කොම කවලම් වෙලා මට පොඩ්ඩක් කේන්ති ගියා. ගණන් ගන්න එපා.
අනේ පව් ඒතරම් පුරස්නයක නම් මහත්තය හිටිය මට බනින්න නෙමේ තිබ්බේ ගහන්ඩ ඇ මහත්තයෝ මහත්තයාගේ හාමිනේ ඇයි ඕතරන් සෝලි තියන්නේ හැම හාමිනේම හොමන අයි කියන්ටෝ නෑන දන්නවන හාපු මන් දන්නේ කොහොමද මං කසාද බැඳල නෑනේ හැබැයි මං අපේ අම්මා ගැනනම් හොඳේට දන්නවා අපේ අම්මා හරීම ගුණ යහපත් වැඩි උසක් නෑ කොන්ඩි තැනින් තැන සුදුයි ඕ හැමෝම ඔය හාමිනේලට වඩා අම්මල දාකින් සම්පත අම්මල අපිට ආදරෙන්නේ ඒක හෙනම පිමින් මොනට මේ හොස්ස ළඟින් මැස්සයන්න බෑ නේකන අපෝචියේ මහත්තයගෙන වැරැද්ද බෙලෙක් තැටියකට පොල් තෙල් ටිකක් ගාලා එහාට මෙහාට වනන්න ඒකනේ එහෙම කරාම හාමිනේට ඔය කේන්ති යන ගතියට කඩුවල යනවා මැස්සෝ විතරක් නෙමේ මදුරුවොත් ඒකට අහු වෙනවනේ මොනද මිනිස්සුන් කියන්නේ මොන මැස්සද ඇයි හොස්ස ළඟින් මැස්සෝ යනවා කිවි මට කේන්ති යන හොඳේ ඇයි මහත්තයාගේ හොස්ස ළඟින් මැස්සෙක් ගියාද මගේ හොස්සලගේ නෙමෙයි මගේ මූණ ඉස්සරහින් හරකෙක් ඉනවා මී හරකෙක් අපුචි ඒ කියන්නේ මහත්තයාගේ ගේ තින්නේ ගාලක් ළඟද අහන්ට දෙයක් ඇයිති මැස්සු නැතයි ගේ ළඟ අපි ඇයි මිනිස්සු මිනිස්සුන්ට මෙච්චරම වද දෙන්නේ මොනවද ඔය කියවන්නේ ඈ අනේ අනේ මහත්තයෝ බිම නම් තියන්න එපා අම්මාකෝ පොලිසියට අඩියක් තියන්න එපා කියලා මොන තාත්තද බං කැමති වෙන්නේ පොඩි කෙල්ලෝ ගැන අහන් එන උන්ට අන්න ඒ කොල්ලා උඹ ගැන මගෙන් අහන්න ආවනම් මම බොහෝම ආදරෙන් අරන් යන්න දෙනවා අනේ අම්මේ මේ විහිළුවක් නෙවෙයි සරලයි කොල්ලයි එකතු වෙලා හේතු හාමි මාමා මරලා දාලා මොකක් ඔව් අම්මේ දැන් ඒ දෙන්න පැනලා ගිහිල්ලා ගමේ හැමෝම ඒගොල්ලන්ව හොයනවා කවුද දැන් ඕක කිව්වේ ජානුස් මාමා ඒක කියන ඒවා විශ්වාස කරන්න පුළුවන්ද අම්මා නම් කියයි ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් අපි මොකද කරන්නේ අපි කලබල නොවී ඉමු අප්පච්චි ආවම ඒ ගැන බලා ගන්න මැද අම්මා එනකන් කියලා හිටියා අප්පච්චි ආවම අපි මේ දේවල් කියමු අපි මොකටද මේවට මැදිහත් වෙන්නේ මම සරලව ගෙදරට ගිහින් එන්න මේ 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 අවුස්සේ යන්න ඕනේ නැහැ අප්පච්චියේ සේරම දේවල් බලා ගන්න යමු ගෙට හරි 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 අම්මේ හරි බයින බයි ඔය ඔය කොයි හා බූරු ඇඳක් ගෙනාවා වගේ අම්මේ ෂෙල්ටන් මහත්තයාට බොහොම පින් වෙන්දට හැල්මේ දුවගෙන ඇවිල්ලත් පැය භාගයක් විතර යනවා අද සුදුස් ගාලා විනාඩි දෙකට ආවනේ ඒකනේ මේවට මෝටර් බයික් කියන්නේ මේවා හරි වේගයි අම්මෝ එවනම් ෂෙල්ටන් මහත්තයෝ බොහොම පින් අතප්පය යනකොට ඉතින් මාව ගෙනල්ලා දැම්මානේ අපේ කම්පැනියෙන් අපිට කියලා තියෙන්නේ ගමේ ඕනම කෙනෙකුට පුළු පුළුවන් වෙලාවට උදව් කරන්න කියලා. ඒක හොඳයි. එහෙමනම් මේ අර දාවිතා ආවම ෂෙල්ටන් මහත්තයා උගන්නපු විදිහට මම උත්තර දෙනවා. හා 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 හා. හරි හරි. එහෙනම් ප්‍රේමපාල මාමා මම ගිහිල්ලා එන්න. අනේ මාමා කියන්න එපා. ඇයි? අයියේ කිව්වම හොඳටම ඇති. ආ ආ ආ ආ. එමනම් ඉතින්
මාව ගෙනල්ල දාපුකි හිස් අතින් යවන්නත් ලැහැනුවේ. මගේ සුන්දර විරිඳගේ සීමැලි ද ඇති තේ බින්දක් බීලයක් බැ නැතුවට කමක් නෑ. එහෙම කියන්න එපා. යමු යමු යමු. මෙච්චර උදව්වක් කරපු එකේ හිස් අතින් යන්න පුළුවන්. යමු යමු යමු. මාමගේ අයියගේ අවුලද දැන්නම් මං අර පූස් පැටව් කතන්දරේ විශ්වාස කරනවා. මොකෑ මේ මිදුලටලා හිනා කොස්සන් ගහන්නේ? කවුද අපේ මේ මහත්තයා? මේ සැල්ටන් මහත්තයා. කොළඹ මහත්තයන් කෙනෙක්. මේ දෙච්ච සංගීතියේ කියන්නම්. ඔබ ගිල තේ පොඩ සූජානම් කරහන්. අනේ කමක් නැහැ, ඉතින් වෙන වෙලාවක බැරිය. එහෙනම් මොනව කරන්නද? එහෙනම් මහත්තයා වෙන වෙලාවක එන්නකෝ. අපි තේ ටිකක් බීලා මේතේ. අනේ අනේ. මිදුලටම ආපු එකේ ගෙට ගොඩන වෙයන්ට එපා. නේද? මේ මං කුරහන් රොටි හදලා තියෙන්නේ. එන්ට කාලා තේකහට ඩිංගක් බීලම යමු. ඔබ ගිහිල්ලා කුරහන් රොටිය සූදානම් කරහන්කො. මහත්තයා මම එක්කන් එන. පලෙන් පලෙන් පලෙන්. එන්ට මේ මහත්තයා. මහත්තයා මට මීට කලින් හම්බ වෙන්න තිබුණා. ඈ අම්මාපා, එහෙනම් ඔය ඇතුල් කොටුවේ රජමහා විහාරස්ථානෙටම ගිහිල්ලා මේ පූස් පැටවු ටික දාන්න තිබුණා. ආහා. අපේ පන්සල පොඩි. ආ ඒකයි. හැබැයි ඔය බැරිදාවිත්. බැරිදාවිත්? බැරිදාවිත් කියන්නේ උගේ ඇත්ත නම දාවිත්. ආ. උට ජීවත් වෙන්න බැරිදා ඇවිල්ලා උන් නතර වුණේ පන්සලෙන්. ආහා බැරිදාවිත්. ආහා. බල්ලෙකුට පූසුකරුකත් කන්න ඉතුරු කරන්නේ. ආ. කර පිටේ නැට්ටක්. සලාද කොලයක්. ආ. මේ රම්පේ කොලයක්. මොකක්වත් ඉතුරු කරන්නේ. හරි හරි හරි. ඉතින් ආයේ පූසෝ පැටව ගැව්වම බැරිය නේද? හොඳයි නම් මාත්‍යා. හරි හරි හරි. මාත්‍යා.